ඉදිරි දිනවලදී ගෑස් නෞකා කිහිපයක්ම මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. දිවයිනට ළඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවේ ගෑස් තුගගොඩ බෑම ඊයේ ආරම්භ කළා. ඉදිරියේදී හිඟයකින් තොරව ගෑස් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ. ලිට්‍රු සමාගම යළිත් වෙළඳපළට ගෑස් බෙදා කිරීම ආරම්භ කළද එම තොග ප්‍රමාණවත් නොවීම හමුවේ තවමත් ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනවා. ගෑස් මිලදී ගැනීමට පැමිණි ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයන්ද ඇතිවනවා. ගෑස් දෙන නොදෙන බව ප්‍රකාශ කරොත් මේ මිනිස්සු ඇත්තටම පොලිමේ රස්තියාදු වෙන එක නවතිනවා. මෙම අර්බුදය හමුවේ ජනතාව දැන් භූමි තෙල් මිලදී ගැනීමටද දිගු පොලිම් වල රැඳී සිටින අයුරු දක්නට ලැබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.